එල්පිල් ක්‍රිකට් තරගාවලියේ අවසාන තරගයට කලින් තිබුණු තීරණාත්මක තරගයෙන් පස්සේ කණ්ඩායම් දෙකේ නායකයෝ වගේම තරගයේ වීරයා වුණු ජොන්සන් චාල්ස් අදහස් දක්වලා තිබුණා. මෙතනදී මේ දක්ෂ ක්‍රීඩකයෝ තුන්දෙනාම වනිදුගේ දක්ෂතා වර්ණනා කරපු එක කැපිපේ වුණා. තරගාවලියේ පුරා තරුණ කණ්ඩායමක් එක්ක නම් දරූ විදෙස් ක්‍රීඩකයෝ නැතුව හොඳම ගමනක් ආපු දඹුල්ල කණ්ඩායමේ නායක දසුන් ශානක කිව්වේ තරගයේ සිදුවුණු දුවද්දී දැවියාම් තරගයේ තීරණයට සම්පූර්ණයෙන්ම බලපෑවා කියලා. මේ තරගයේදී දසුන් ශානකත් දැවියන්නේ දුවද්දී දැවියාමකට ගොදුරු වෙලා දුවද්දී දෙවියම් දෙක අපිට තරගයේදී ලොකු බලපෑමක් කළා. එහෙම අවාසනාවන්ත විදිහට දෙවියම් දෙකක් උනේ නැත්නම් තරගයේ වෙනසක් වෙන්න තිබුණා. ලකුණු 165ක් කියන්නේ හඹා යන්න පුළුවන් ලකුණු ගාණක්. හැබැයි ජෙෆ්නම් පන්දිය වන්න හොඳටම කළා. මෙතෙන්දී හසරංග ගැන කියන්න ඕන. එයා තරගයේ වෙනස් කරන ක්‍රීඩකෙක්. එයා තරගාවලිය පුරාම හැම කණ්ඩායමකටම ලොකු තර්ජනයක් වුණා. අපි කණ්ඩායමේ තලුත් ක්‍රීඩකයෝ දක්ෂතා පෙන්නපු එක ගොඩක් සතුටුයි. රමේෂ්, ඇන්ජලෝ, රාජිත, ලහිරු මේ ඔක්කොම තරගාවලියේ හොඳටම සෙල්ලම් කළා. ජෙෆ්නා කණ්ඩායමේ තරගාවලියේ අවසාන කණ්ඩායම් හතරට ආවට පස්සේ නවක ක්‍රීඩකයන්ට හොඳින්ම අවස්ථා දුන්නු කණ්ඩායමක්. ජයග්‍රහී කණ්ඩායම වෙනස් කරලා ඔවුන් නිතරම කණ්ඩායම් වෙනස් කරමින් තමයි සෙල්ලම් කළේ. දැන් තීරණාත්මක තරග වෙද්දී හොඳම කණ්ඩායම යොදවන්න ජෙෆ්නා කණ්ඩායම සමත් වෙලා තියෙනවා. ගොඩක් අත්දැක බැලීම් කළාට පස්සේ අපි මේ තීරණාත්මක තරග වලට අපේ හොඳම කණ්ඩායම යොදවා ගත්තා. අපි දුවද්දී දෙවියම් කීපයක් මුණා. ඒවා ඉතින් ක්‍රිකට් වලම කොටසක් තමයි. මේ තියෙන தත්ත්වය එක්ක පන්දු යවන්නන්ට පන්දු ග්‍රහණය කරගන්න ලේසි නෑ. එහෙම තිබුණත් අපේ පන්දු යවන්න හොඳටම කළා. විශේෂයෙන්ම කියන්න ඕන වනිදුගේ පන්දුවීම එය තරගාවලියේම විශිෂ්ටයි. තරගයේ වීරයා බවට පත් වුණු ජොන්සන් චාල්ස් කිව්වේ මේ තනතිල් දැන් පන්දු යවන්නන්ට දෙයක් කරන්න පුළුවන් විදිහට හැසිරෙනවා කියලා. ප්‍රතිකරුවන්ට හොඳ තනතිල්ලක් වගේ පේනවා තමයි. හැබැයි ලකුණු ගන්න ලේසි නැහැ. දඟ පන්දු යවන්න හරිතන්ට දැම්මොත් වේග පන්දු යවන්න වේගය අඩු කරන පන්දු වලින් වැඩගත්තොත් ප්‍රතිකරුවන්ට මේ තනතිල්ල ලේසි නැහැ. වනිදු තනතිල්ල හොඳට අඳුනගෙන පන්දු යවුවා. ඇත්තටම ගෝ කඩුල් රකින්න විදිහට ඉඳලා එයා පන්දු කොහෙට කපනවද කියලා බලාගන්න අමාරුයි. පන්දු යවද්දී අත දිහා බලලා අදහසක් ගත්තට එයාගේ පන්දුව අඳුරගන්න අමාරුයි. එයා ගොඩක් වටිනා පන්දු යවන්නේ. ඔය විදිහට තමයි දඹුල්ල ජෆ්නා තරගින් පස්සේ අදහස් දක්වලා තිබුණේ. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටින් අවුදේ සපිරි තවත් අලුත් වීඩියෝකින් හමු වෙන තෙක් cricket ලංකාවෙදී ඔයාට සුබ දවසක්.